දෙදහස් විසිතුන ජාතික ඇගේම් සතිය පසුගිය දෙවනිදා සිට පස්වනදා දක්වා කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ඇගේම් සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගේම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇගේම් පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය සහ වෙනත් ආයතනවල එකතු වෙනුයි මෙය සංවිධානය කර තිබුණේ. ජාතික ඇගේම් සතියේ ප්‍රධාන අරමුණ වුණේ ඇගේම පිළිබඳ පනත කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඇගේම් රටට කෙතරම් වැදගත් දෙයක්යි. ජාතික ඇගේම් සතිය නිමාව වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වුණේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි හිටපු අමාත්‍ය සාකල රත්නායකයි. එමෙන්ම USAID ශ්‍රී ලංකා සහ මාලදිවයින් මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රාව්, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මෙතුළු පිරිසක්ද මෙහි ආරාධිතින් ලෙස එක්වුණා. ශ්‍රී ලංකා ඉවැලියුෂන් ඇසෝසියේෂන් මස්ට් ඉවැලියුවේට් ඉට්සෙල්ෆ් ඔන් ද ඇග්‍රීමන්ට්ස් ඉට් මේක්ස්. ප්‍රතිත්‍රස්ත පනත, දූෂණ විරෝධී පනත ආදිය නීතිගත කිරීම ඇතුළුව හොඳ දේවල් වලින් අපිට ඕන ජනතාවට සහය වෙන්න ජාත්‍යන්තර ප්‍රමිතීන් අපිට අවශ්‍යයි. අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම යටිතල පහසුකම් අපිට නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙනවා ජනතාවට අවශ්‍ය යහපත් දේ ඉෂ්ට කිරීමට. මේ ක්‍රියාවලිය ඉතාම වැදගත්. එනිසා මේ ක්‍රියාවලියත් ඉතාම වැදගත්. 2001 දී ඇගේම් කරන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න කටයුතු කළා. අපි මේ ක්‍රියාවලිය ආරම්භ කළා. ආණ්ඩුව බිඳ වැටුණු පසුව 2015 දී එය නැවත ආරම්භ කළා. එය මාසෙහිපත් කළ යුතුයි. එය කැබිනට් මණ්ඩලයට පවා ගෙන එන්නට අප කටයුතු කළා. එනිසා මේ ඉතාම වටිනා වැදගත් දෙයක් විදිහට මා හඳුන්වනවා. But most importantly, at a time when the government of Sri Lanka is leading all Sri Lankans into a new macroeconomic framework, the evaluations clearly signal hope and optimism in the future. දකුණු ආසියාවේ ඇගේම් කරණය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි පාඨමාලා තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සහ පාර්ලිමේන්තු විවාද සිදු කිරීමේදී මෙම සාක්ෂි ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ගුණාත්මක ඇගේම් කරණයකට තරඟකාරී පිරිසක් අවශ්‍යයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ උපදේශක කාවින්ද කාර්යපිරමුද මෙම අවස්ථාවට එක්ව සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.